රට වෙනුවෙන් ජීවිත පූජා කළ වීරයන් ගැන කතා කළ යුතු යුගය උදා වී තිබේ. ඔවුන් ගැන අනාගත පරපුර දැනුවත් කළ යුතු තීරණාත්මක මොහොත දැන් එළඹී තිබේ. වීර පුරන්නප්පු ගොංගාලේගොඩ බණ්ඩා වීර කැප්පිටිපොළගෙන් පටන්ගෙන අභීත සෙන්පති ඩෙන්සිල් කොබ්බෑ කඩුවගෙන් එම වීර ඉතිහාසය අවසන් වන්නේ නැත. එතැන් සිට හෙට දවසේ තවත් වීර පුතුන් දහසකගේ නම් වලින් ඒ වීර නාමාවලිය පිරී යනු ඇත. එවන් මොහතක රටේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවිපිදු ඩෙන්සිල් කොබ්බෑ කඩුව වීරයා ගැන සටහනක් තැබිය යුත්තේ ඔහු අපෙන් වියෝ වී අදට වසර 16ක් සපිරෙන නිසාම නොවේ. අද රට බේරාගෙන දෙමළ ජනතාවට නිදහසේ හුස්ම ගැනීමට ඉඩකඩ සලසා දෙන මෙහෙයුමේදී කොබ්බෑ කඩුව වැනි දේශහිතයිශී මානවහිතවාදී විරුවන් ගැන මතකයට නංවා ගැනීම ජයග්‍රහණයට ශක්තියක් වන නිසාය. බාහිර වශයෙන් හෝ අභ්‍යන්තර වශයෙන් හෝ මගේ මව්බිමට එල්ලවන සියලු විප්ලවයන්ගෙන් රට බේරාගත යුතුය යන සංකල්පය සිතේ ධාරණය කරගෙන සටන් බිමට වන් කොබ්බෑ කඩුව කිසි දිනක බිය හඳුනාගත් රණවිරුවෙකු නොවේ. අද අපේ රණවිරුවන් කිල්නොච්චියට ඇතුල් වූ වාසේම එදා ඩෙන්සිල් කොබ්බෑ කඩුව කිල්නොච්චිය ආක්‍රමණය කළේ දෙමළ ජාතිකයාත් ත්‍රස්තවාදියාත් පැහැදිලි ලෙස හඳුනා ගැනීමෙන් පසුවය. ඓතිහාසික වඩමාරච්චි මෙහෙයුමට පෙරද ජෙනරාල් කොබ්බෑ කඩුව හමුදාව අතර නම දිනාගත්තේ ගෞරවනීය හමුදා නිලධාරියෙකු ලෙසිනි. අරාලි දූපත කරා ගමන් කරද්දී ඩෙන්සිල් කොබ්බෑ කඩුව සමග දේශයේ වෙනුවෙන් දිවිපිදු අනිකුත් රණවිරුවන්ගේ නම් මෙහිලා සටහන් කර තැබිය යුතුමය. මේජර් ජෙනරාල් විජේ විමලරත්න, රිය ඇඩ්මිරාල් මොහන් ජයමහා, කර්නල් පී ආරියරත්න, කර්නල් එච් ආර් ස්ටීවන්, කර්නල් යසෝද පලිපාන, ලුතිනන් කමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිනන් කමාන්ඩර් චන්දිම විජේපුර, මේජර් නලින් අල්විස්, කෝප්‍රල් ජගත් වික්‍රමරත්න, ජෙනරාල් කොබ්බෑ කඩුව සමග දිවිපිදු අය අතර වූහ. ඔවුන් සමග ගිය කෝප්‍රල් උපාලි පමණක් ආබාධිතව ජීවිතය බේරා ගැනීමට හැකි වී තිබේ. ඔහු අද උතුරේ රණවිරුවන්ට ශක්තියක් වන්නට දේශපාලන සටන් බිමට අවතීර්ණ වී සිටි. ප්‍රභාකරන්ට එදා කොබ්බෑ කඩුව හිසරදයක් වූවාසේම අද සරත් ෆොන්සේකා ඉමහත් බාධාවක් වී තිබේ. කොබ්බෑ කඩුව විනාශ කිරීමට ගත් උත්සාහය සාර්ථක වූවත් සරත් ෆොන්සේකා විනාශ කිරීමට ගත් ඇත නිෂ්ඵල විය. එහි ප්‍රතිඵලය වූයේ විරෝධාර රණවිරුවන් සමග සරත් ෆොන්සේකා කිල්නොච්චියට ඇතුල් වී සිටීමය. කොබ්බෑ කඩුව වැනි රණවිරුවන්ට කළ හැකි උපරිම උපහාරය වන්නේ ඔහු අවසන් කළ තැනින් සටන යලි ආරම්භ කොට දෙමළ ජනතාව පමණක් නොව කොබ්බෑ කඩුව මහතාද අපේක්ෂා කළ අරමුණ ඉටු කර ගැනීමය. පිටපත මහින්දා බේසුන්දරගෙන්.